පොලිසිය අපරාධකරුවන් නීති විරෝධීව ක්‍රියා කරන්න වුණ අතර පවත්වාගෙන යන සම්බන්ධය වසන් කරන්නේ බොරු නඩු දැමීමෙන්. මෙය පවසනන්දමට තම ස්වාමියාටත් වූ ඉරණම මෙම සහසම්බන්ධයේ ප්‍රතිඵලයක්. මෙවන් චෝදනාවක් ඉතා බරපතලයි. ඇය මේ ගැන පොලිසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කළා. මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළා. මගේ මහත්තයාගේ නම පදිරණගේ සුමිත් කුමාර්. එයා ට්‍රිවිල් එකක් කෑර කරන්නේ පින්වත්ති හන්දි. එයාට හැර එකක් වැදිලා තිනෝ වාද්දුවට යන්න. වාද්දුවෙන් එයා හැර එක ගිහිලා වැහැලා නෑ. එයා ආපස්සට කිව්වලු ඔහොම මෙයන් මේ පාන්දුරි ස්පිතාල් ළඟට ගියලා. ඒ ස්පිතාල් ළඟට ගිහිලා මෑ ලෙඩෙක් බලන්න යනවා කියලා වැහැලා හැර එක දීලා ගිහිලා දිනු. ඊට පස්සේ මෙයා ආපහු මගේ මහත්තයා කරලා තින්නේදී ට්‍රිවිල් පාක් එකට ගිහිල්ලා ස්කීම් එක කියලා කියන්නේ එතනින් පාක් එකේ ට්‍රිවිල් එක ගහලා තිනු. ගහලා කඩේ තින කඩේ කට්ටියත් එක්ක කතා කර කර ඉඳලා තිනු. ඒ අතරමඟ පොලිස් ජීප් දෙක තුනක් නතර කරලා මේ සුමිත් මෙයා වහලා තිනෝ. මෙයා කිව්වලු වාහනේ බලන්න ඕනි කියලා. මෙයා කුළු මහත්තයාට තියෙන මගේ වාහනේ නම්බර් එක කියලා බලන්න කියලා. එච්චෝ 4.03.0 බැලුවට පස්සේ පාන්දුරේ පොලිසියේ දසනායක මහත්තයා කියලා තිනවා මේ වාහනේ මෙහෙම කුඩු තියනවායි කියලා. මෙයා එකපාරට පුදුම වෙලා බැලුවලු. ඊට පස්සේ මෙයාත් දාගෙන පොලිසියට අරන් ඇවිල්ලා. අර මම හිටියේ නෑ. මම හිටියේ කොළඹ ඉස්පිතාලේ මේ කකුලේ අමාරුවට. මගේ අම්මයි දුයි තමයි ගිහිල්ලා තියෙන්නේ. යාගේ අම්මයි දුයි. ඒ ගිහිල්ලා ගියාට පස්සේ කියලා තියෙනවා මම මේ දේ කරේ නෑ. ඊට පස්සේ මම ටිකට් කපාගෙන ආවා. ඇවිල්ලා 18 ඇවිල්ලා 19 උදේ ගියා බලන්න. එතකොට මම ඇහුවා මොකද්ද උනේ කියලා. මෙයා කිව්වා මම මේ කිසිම දෙයක් කරේ නෑ. මං හැර එකක් ගියා. මම වාහනේ මෙහෙම කුඩු දිනවා කියලා දසනායක මහත්තයා අරගෙන ගියයි කියලා. ඊට කලින් මේ මගේ බාපයි පුතෙක් ඉන්නවා වසන බන්ධනාගාරේ. එයාගේ නම YS නිලන්ත කුමාර. එයාට අපි කියන්නේ උක්කු කියලා. එයා අවුරුදු 35 ඉඳලා බන්ධනාගාරේ කුඩු බිස්නස් කරනවා. එයාගේ අනියම් බිරිඳ මගේ ගේ හැපැත්තේ ඉන්නේ. එයා කුඩු ගාමිණී කියන එක්කෙනාගේ දුව. දෙක සම්බන්ධයක් තියෙනවා. එයාව හවුනා මේ ළඟදී. ඉන්වාතේ රණවීර මහත්තයා අලුතෙන් ඇවිල්ලා ආපුත් වැඩ බාරගත්තු දවසේම එයාව ඇල්ලුවා ඒ ගෑනු කෙනාව හිමානි කියලා. එයා අල්ලලා දුන්නේ මමයි මහත්තයයි කියලා. අපේ බාපේ පුතා තරහයි. එයා අපිට තර්ජනය කරා මේ මා ඔටනන් නෙමෙයි මගේ මහත්තයව මරනවා කපනවා කොටනවා කියලා ෆෝන් වලින් ඒ වන්දනාකාරය ඉඳලා අපිට තර්ජනය කරනවා. කවදා හරි දවසක බොලවත් මම අපි කුඩු දාලා අල්ලනවා කියලා කිව්වා. අපි ඒව 2010 7 වෙනි මාසේ 17 අපි පින්වත් පොලිසියෙන් පාන්දුරේ තැන්ඩර දාලා තියෙනවා. මට කියන්න තියෙන්නේ අපේ බාපේ පුතා ඉර වන්දනාගාරේ ඉන්න එයා සම්බන්ධව තමයි මේ දාලා මෙයාව ඇල්ලුවේ කියන එක තමයි පාන්දර පොලිසියත් හැම මේ නිලධාරීත් මෙයාත් එක්ක සම්බන්ධයි. මෙයා ෆෝන් එකකින් සම්බන්ධකම් පවත්වනවා. පොලිසියට විරුද්ධව පොලිසිය ඉහළින්ට කරන පැමිණිලි වලට කරන්නේ පැමිණිලි කරුව ගෙන්ව ප්‍රකාශයක් ගැනීමයි. එයද බොහෝ විට නිසි පරිදි ලියාගන්නේ නැහැ. අයටද සිදු වුණේ එවන් දෙයක්. පොලිසියේ ඉහළම පෙත්තේ සිටින නිලධාරීන් නීති විරෝධීව ක්‍රියා කරන්න වුන අතර ඇත්තේ දැඩි සම්බන්ධයක්. එයට අමතරව ඔවුන් සිය පත්වීම ලබාගෙන ඇත්තේද නිසි පටිපාටයන්ට පිටතින් ගොස්ය. බොහෝ විට සුදුසන් අභිභවා ගොස්ය. මේ වාතාවරණය තුළ මෙවන් දුක් ගැනවිලි වලට පිළිසරණක් රටපාලනය කරන්න වුන්ගෙන් අපේක්ෂා කිරීම විහිළුවකි. මෙවන් ප්‍රශ්නවලට එරෙහිව කතා කරන්න පීඩාවට පත්වුවන්ට ධෛර්යය දෙන්න.